அப்போ சினிமாவே அப்போ அப்போ ஒரு பிரேம வருத்தாந்த அத்தர தேச நிசா அப்போ ஒரு சித்திர பாட்டியா மார்கண்ட நிமிதாவே மார்கண்ட தான் ஆவே ஏ உனாட்ட காத்துக்கே என்று பெரிய உண்டா நிருதகக்கு அண்ணே அப்போ சினிமாவே அப்போ அப்போ ஒரு சரித்தா விரோபி மினி ஓஹு சுரோபி ஜானிய கூட பிரேம கண்ணோ කිසිම යුවතියක් ගැන ඇහ දැකලා බලන්න අකමැති නැත්නම් ගැහණු ඔහු දැක්කාම තනලා දුවනවා ඔහු ගැහණුගේ හැඩරුව බලන්නේ වතුර හිතගෙන හැංගිලා නමුත් ඔහු එක ගෑණියෙකුට ආදරය කරනවා ඒ තාම ස්වරූපී යුවතියක් හැබැයි අවාසනාවට ඇය අන්ධයි මේ අපූර්ව ප්‍රේම වෘත්තාන්තය ආවේ දැස නිසා කියන චිත්‍රපටයේ ගුණසේන ගලප්පති නැමැති විශිෂ්ට නාට්‍යකරුවා නිර්වචනා කරපු නාට්‍ය ඇසුරෙන් දැස නිසා කෘතිය සිනමාවට නංවන්නට ආචාර්ය ඩෙස්ටි ජේම්ස් පීරිස් සූදානම් වන්නේ එක් කරුණක් හිතේ තියාගෙන. ඒ තමයි එතෙක් ඔහුට කටයුතු කරන්නට බැරි වුණ ජෝ අබේවික්‍රම නම් අග්‍රගණ්‍ය රූපණවේදියාත් සමග කටයුතු කරන්නට. දැස නිසා නාට්‍ය පිටපත එතරම් සාර්ථක නාට්‍යයක් නොවන බව නාට්‍ය විචාරකයන්ගේ හැඟීමයි. ගුණසේන ගලප්පති නිර්මාණය කර සෙසු නාට්‍යයත් සමග සසනද්දී දැස නිසා එතරම් ඉහළ අගයක් ගත් නාට්‍යයක් නොවේ. එහෙත් ලෙස්ටි ජේම්ස් පීරිස් මේ කෘතිය අපූර්ව සිනමා කෘතියට නංවනවා. ගුණසේන ගලප්පති ලියපු මේ නාට්‍ය අරගෙන ලෙස්ටි ජේම්ස් පීරිස් මහත්තයාව මේ චිත්‍රපටයට ගෙනිච්චේ සුනිල් ආරියරත්නයන්. කොහොම වුණත් සුනිල් ආරියරත්නයන් මේ චිත්‍රපටයට අපූර්ව ගීත දෙකක් රචනා කළා. මේ ගීත හරියට හයිකු කවි වගේ පුංචි කවි. රෑනිදි පදුරෙන් පිටවී අතරමංබ රඳු නොහීන මිහි මණ්ඩලේ මම කවදා දකිමුද. මෙච්චරයි ගීතේ. ගීතේ ගායනා කළේ නීලා වික්‍රමසිංහ. මේ නීලා වික්‍රමසිංහගේ පළවෙනි ගීතේ. අනිත් ගීතේ T.M. ජයරත්න ගායනා කළා. ලාහිරු දහසක්, ලාසඳු දහසක්, එකවර පායා ආකාසේ හදවිල් තරංගයේ සත්බුමු පියුම් පිපේ. නැසු ගීය ගයාවි කොවුලන් නොකියූ රහසක් කියාවි බඹරුන්. එරයි හඳපානේ සිහිලස නොදැනේවි. මෙන්න මේ පද ටික තමයි ගීත දෙක හැටියට තිබුණේ. කොහොම වුණත් මේ චිත්‍රපටයට ඇතුළත් වුණා මහගම ශේකරයන් රචනා කරපු ගීතයක්. සීතල දියපිරි සුනිල විලයි පසු කලෙක සුනිල දිරිසිංහයන් ගායනා කරපු ගීතය. ඒ ගීතය චිත්‍රපටය සඳහා භාවිතා කළේ නැහැ. චිත්‍රපටය රූපගත කළේ ඇහැටුවැව ප්‍රදේශයේ. ඇහැටුවැව ඒ කාලේ අපූරු ගම්මානය. ගම්මානයේ ජීවත් වුණා හර්බර්ට් කෙනමන් කියලා කෙනෙක්. ඔහු නිසා මේ ඇහැට ප්‍රදේශයේ රූපගත කරන්නට ලෙස්ටි ජේම්ස් පීරිස් මහත්මයාට හැකි වුණා. සුමිත්ථ අමරසිංහ තමයි කැමරා මෙහෙව්වේ. ගුණසේන ගලප්පති ශුරින්ගෙන් මේ නාට්‍ය නිර්මාණය කරන්නට තෝරාගත්තාම ඔහු ඉතාම සතුටටපත් වුණා. ඒ වගේම තමයි ජෝ අබේවික්‍රමයන් මේ චරිතයට තෝරාගෙන ජෝ අබේවික්‍රමයන් නැවත හැඩගැන්වීම කළේ ඊබට් විජේසිංහ. ඒ කාලේ ඇහැට මේ චිත්‍රපටය රූපගත කරපු ගම්මානය ඉතාම දුෂ්කරයි. එහි හිටපු හර්බර්ට් කෙනමන් තමයි ලෙස්ටි ජේම්ස් පීරිස් මහත්මයාට මේ ප්‍රදේශයේ තෝරා දීලා තිබුණේ. මේ ලොකේෂන් එක හොයලා දීලා තිබුණේ. කොහොම වුණත් පසු කාලෙකත් මේ ප්‍රදේශයේ චිත්‍රපට රාශියක් රූපගත කළා, ටෙලිනාට්‍ය රූපගත කළා. දැන් නම් දියුණුයි. සහ මට ආරංචි හැටියට වර්තමානයේ ටෙලිනාට්‍ය කරුවන් නිසා ඇහැට වැව රූපගත කරන්නට දැන් ගමේ අය සාමාන්‍ය පිටින් වල රූපගත කරන්නට ඉඩ දෙන්නෙත් නැති තරමට ඒක වනසලා කියලා. ඒ අවදී එය ඉතාම සුන්දර අහිංසක ගම්මානය. චිත්‍රපටය සඳහා තෝරාගත්තා ජෝ අබේවික්‍රමයන් විසින් තෝරාගෙනවා තවත් අලුත් නළුවෙක්. ඔහු රවීන්ද්‍ර රන්දෙනිය. රවීන්ද්‍ර රන්දෙනිය සිනමා දිවියේ ආරම්භක යුගයේ රවීන්ද්‍ර රන්දෙනිට ලැබුණු මේ අවස්ථාව ඔහු ඉහලින් ප්‍රයෝජන ගන්නවා තමන්ගේ රංගන දිවියේ ඉහළ ස්ථානයට යන්නට. මේ දැස නිසා චිත්‍රපටය සම්බන්ධයෙන් බොහෝ විචාරකයන් අතර මත රාශියක් තිබුණා. ලෙස්ටි ජේම්ස් පීරිස් දැස නිසා චිත්‍රපටය නිර්මාණය කිරීම ඇතැම් විචාරකයන්ගේ හිතට ඔරොත්තු දුන්නේ. ඔවුන් ඒ තැටිව විවේචනය කළා. ඒ වසර ගණනාවකට පසුව බලද්දී මේ අපූරු ප්‍රේම වෘත්තාන්තයේ තිබෙන මානුෂීය ගුණාංග වෙනදාටත් වඩා අපූර්වෙන් දැනෙනවා කියන එක තමයි මගේ පෞද්ගලික හැඟීම. දැස නිසා කෘතිය ගැන ගුණසේන ගලප්පති ඇසුරෙන් කියන්නේ මේකට චක්කුපාල ජාතකයේ පාදක වුණා කියලා මේ ඇසුරෙන් කියලා. ඒ වගේම ලොස්ට් ජේම්ස් පීරිස් විශ්වාස කරනවා මේ ඇතුලේ බියුටි ඇන් ද බීස්ට් කියන කතාව තියෙනවා කියලා. කුස බබා කියන්නේ එහෙම කෘතියක් තමයි. එහෙම තවත් අර්ථයක් ඇරිට ගත්තාට නිවැරදි. මේ විරූපී මිනිසා ඔහුගේ ඇතුලේ තිබෙන නිර්මල හදවතක් වටහා ගැනීම. ජෝ අබේවික්‍රමයන්ගේ
නිරෝධකගේ චරිත රංගනය එක පැත්තකින් හාස්‍යයක් අනික් පැත්තෙන් මනුෂ්‍යත්වයක් එකවර විදහා දක්වන මිනිසා ජෝබි වික්‍රමයන් රඟපාපු බොහෝ චිත්‍රපට අතර දැස නිසා යනු ඉතාම සැලකිය යුතු චිත්‍රපටය. චිත්‍රපටයේ එන ඇතැම් අඩුලුහුඩු අංග සියලු දේ මේ අපූර්ව රංග ප්‍රතිභාව හමුවේ යටපත්ව යනවා. ඒ වගේම රවින්ද්‍රන්දනය මතු අනාගතයේදී අපේ සිනමාවේ මහා නළුවෙකු වන බවට සියලු සලකුණු පළ කරපු එක් චිත්‍රපටයක් තමයි මේ දැස නිසා චිත්‍රපටය. එහි ශ්‍රියානි අමරසේන සුන්දරීගේ චරිතය රූපණය සඳහා ලෙස්ජමිස් පීරිස් ඇව තෝරාගන්නීම ඇගේ තිබිච්ච එකල සුන්දර රූපකායත් එක්ක ඇ මේ යුවතියගේ චරිතය ඉතාම ගැඹුරින් අධ්‍යයනයකොට රඟපා තිබෙනවා. මිනිසා ඇගේ ජීවිතේ මේ නළුවන් තිදෙනාගේම රංගනය විමසද්දී දැස නිසා කිසිවෙකුට ප්‍රතික්ෂේප කරන්නට බැහැ. මේ චිත්‍රපටය නිෂ්පාදනය කළේ ලෙස්ජමිස් පීරිස් සමඟ E.ANTHONYPILLEI. අධ්‍යක්ෂණය කළේ ලෙස්ජමිස් පීරිස්. කතාව තිරනාටකය සහ දෙබස් ගුණසේන ගලප්පත්තිගෙන්. කැමරා අධ්‍යක්ෂණය සුමිත් අමරසිංහ. සංස්කරණය ග්ලැඩ්වින් ප්‍රනාන්දු. සංගීත අධ්‍යක්ෂණය ප්‍රේමසිරි කේමදාසගෙන්. ගීත රචනය සුනිල් ආරියරත්නගෙන්. ගායනා ටී.එම්. ජයරත්න සහ නීලා වික්‍රමසිංහ. කවි ගායන පණ්ඩිත් අමරදේව. චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂණය උපාලි පෙරේරා. සංස්කරණ උපදේශකත්වය සුමිත්‍රා පීරිස්. කලා අධ්‍යක්ෂණය ආර්යවංශ වීරක්කොඩි සහ ධර්මසේන හේමපාල. අංග රචනය ඊබට් විජේසිංහ. ශබ්ද පරිපාලනය KPK බාලසිංහම්. රසායනාගාර පාලක SB තිරුණාවකරුසු. චිත්‍රාගාර පාසුකම් විජයා චිත්‍රාගාරය හැඳල. දැස නිසා චිත්‍රපටය කොළඹ එල්පින්ස්ටන් ඇතුළු සිනමා ශාලාවල තමයි තිරගත වුණේ. ජෝ අබේවික්‍රම, ස්‍රයානි අමරසේන, රවින්ද්‍ර රන්දෙනි, දෙනවක හාමිනේ, ලාල් හේවාපතිරණ, සෝමපාල ධර්මප්‍රිය, සීතා කුමාරි, ප්‍රීති සෙනෙවරත්න හෙවත් ප්‍රීති රන්දෙනිය, අග්‍රා සජීවනි අල්විස්, ජේ අබේ ගුණවර්ධන, ස්‍රයානි පෙරේරා, වික්‍ර වික්‍රමගේ SM ජයලත්, බිසෝ මැණිකේ, පාලිත සෙනරත් යාපා, බන්දුල සූරිය බණ්ඩාර ආදීන් චරිත නිරූපණය කළා. දැස නිසා අපේ සිනමා ප්‍රේම වෘත්තාන්ත අතර අපූර්ව නිර්මාණයක්.